අපි දෙවියන් වහන්සේගේ වචනේ අද දවසේ අපි බලන්න යනවා මේ කාලයට අදාළ දෙයක් මේ කාලේ ගොඩක් අය මගෙන් ප්‍රශ්න කරමින් නැත්නම් ප්‍රශ්න අහනවා එක එක දේවල් ගැන විශේෂයෙන්ම මේ යේසුස් වහන්සේගේ ඊම සහ ඊට අදාළ ගොඩක් දේවල්. ඒ අතර ගොඩක් අයට පොඩි ප්‍රශ්නයක් තියෙනවා වගේ කියලා තේරුණා. අපි ඔසව ගන්නකොට නැත්නම් අපි ඔසව ගත්තට පස්සේ සහ මේ යේසුස් වහන්සේ මේ ලෝකෙ පිහිටවන්න යන රාජ්‍යය තුල අපි මොන වගේ ජීවත් වෙනවද, ඒ වගේ දේවල් ගොඩක්. ඉතින් එතනට යන්න ඉස්සෙල්ලා අපි මෙතන දේවල් ටිකක් තියෙනවා කරන්න, ඒකත් කරන්න ඕනේ. ඉතින් මම දෙකම අදාළ කරගෙන යම්කිසි විදිහකින් අපිට අද කාලයට ඔබින විදිහට අද කාලේ අපිට වැදගත් වෙන දෙයක් ගැන මම අද කතා කරන්න යනවා. හොඳයි. 1 කොරින්ති පොතේ 15 වෙනි පරිච්ඡේදයේ අපිට අද දවසේ වැදගත් පද කීපයක් තියෙනවා කියලා මම හිතුවා. හොඳයි. දැන් මං හිතුවා මං ආරම්භ කරන්න අපි ආරම්භක ස්ථානයෙන්ම ආරම්භ කරමු කියලා. ඒ කියන්නේ මේකේ තියෙනවා 45 වෙනි පදය කියවන්න ඉස්සෙල්ලා. 45 ඉඳලා 1 කොරින්ති 15:45 මේ කතා කරන්නේ ආරම්භය ගැන. පළවෙනි ආදම් කවුද? ඔක තියෙන විදිහට පළවෙනි ආදම් දෙවනි ආදම් එනියන් අර්ථය නිකන් එන්නේ නැහැ වගේ නේද? හරියට. හොඳයි. The first man Adam became a living being. The last Adam became life-giving spirit. පළවෙනි ආදම් ජීවනය ඇති පුද්ගලයෙක් බවට පත් වුණා. දෙවනි ආදම් ජීවනය ලබා දෙන ආත්මයක් වුණා. මම හිතන්නේ ඒක තමයි හරි පරිවර්තනය වෙන්න ඕනේ. හරිද? නේ? පළවෙනි ආදම් ජීවමාන නැත්නම් ජීවණය ඇති පුද්ගලයෙක් නැත්නම් කෙනෙක් බවට සිටියා. දෙවනි ආදම් කියන්නේ යේසුස් වහන්සේ ජීවණය ලබා දෙන ආත්මයක් නැත්නම් ආත්මික කෙනෙක් බවට පත් වුණා. හරි. මේ කතා කරන්න යන්නේ මිනිස්සයා ගැන, මිනිස් වර්ගයා ගැන. අපි දන්නවා බයිබලයේ ආදම්ව දෙවියන් වහන්සේ සෑදුවේ මොනාවලින්ද? පස්වලින්. ඒ නිසා අපි සියලු දෙනා හැදිලා තියෙන්නේ පස්වලින්, වඳුරන්ගෙන් නෙමෙයි. හරි. ඒක මම කතා කරලා තියෙනවා මේ දිසා. දැන් අයියා ගැන කතා කරන්න යන්නේ. නමුත් අපි හැදිලා තියෙන්නේ, අපි හැදිලා තියෙන නැත්නම් දෙවියන් වහන්සේ ආදම්ව හැදුවේ පොළවේ පස්වලින්. ඒක නිසා තමයි සෑම කෙනෙක්ම පස්වලින් ආවා, පස්වලට යනවා. හරි. හොඳයි. එතකොට ඒ ශරීරය හැදුනේ පස්වලින්. ඒතර ජීවණය එන්න මූලික උනේ මේ දූවිල්ලෙන් හැදිච්ච මේ ශරීරය. හරි. නමුත් දෙවනි ආදම් කියන කෙනා දැන් ඇයි මේ පළවෙනි ආදම් දෙවනි ආදම් කියලා කියන එක ගැන මන් දන්නේ නැහැ. ඕගලන් දන්නව ඇති, ඕගලන් සමහර අය දන්නව ඇති. මම දන්නේ නැත්තම් මම චුට්ටක් කියන්නම්. පළවෙනි ආදම් කියන කෙනාව තමයි දෙවියන් වහන්සේ හැදුවේ. ඒ ආදම් දෙවියන් වහන්සේට අකීකරු වුණා. අකීකරු වෙච්ච නිසා මොකද වුනේ? යාට දෙවියන් වහන්සේගෙන් ඈත් වෙන්න සිද්ධ වුණා. මිනිස් වර්ගයාට දෙවියන් වහන්සේගෙන් ඈත් වෙන්න සිද්ධ වුණා.
දෙවනි ආදම් වන යේසුස් වහන්සේ ඇවිල්ලා දෙවියන් වහන්සේට කීකරුකම පෙන්නලා මොකද වුනේ ඒ ඈත්වීම නැවත සම්බන්ධ කළා හරිද එතකොට දෙවනි ආදම් කියන මේ යේසුස් වහන්සේ කියන්නේ යේසුස් වහන්සේ කියන්නේ දෙවියන් වහන්සේම මනුෂ්‍ය ස්වරූපයෙන් ඇවිල්ලා මිනිහෙක් විදිහට ඇවිල්ලා ඒ මිනිහායි නැත්තම් මනුෂ්‍යයයි දෙවියන් වහන්සේ අතර තිබිච්ච පරතරය වෙන්වීම නැවත සම්බන්ධ වෙන්න බ්‍රිජ් එකක් නැත්තම් පාලමක් වගේ වුණා හරිද ඒකෙන් අදහස් කරන්නේ මොකද මේ යේසුස් වහන්සේ තුල අපට නැවත අර මුල් තිබිච්ච ස්වභාවයට යන්න අවස්ථාව ලැබුණා හරි ඒකයි මේ කියන්නේ හොඳයි ඊට පස්සේ කතා කරනවා ස්වභාවයන් දෙකක් ගැන ඊළඟ පදේ මොකද්ද කියන්නේ 46 වෙනි පදේ ප්‍රථම එන්නේ නැත ඉස්සල්ලාම එන්නේ ස්වභාවික දේ ඊට පස්සේ තමයි ආත්මික දේ එන්නේ හරිද සමාහට වැරදි උගන්වලා ඇති සමාහට කියලා ඇති ඉස්සල්ලා එන්නේ ආත්මික පස්සේ එන්නේ ස්වභාවික කියලා නෑ ඉස්සල්ලා එන්නේ ස්වභාවික දේ ඊට පස්සේ ආත්මික දේ ඒ වගේ තමයි මිනිස්සයාත් ඉස්සල්ලාම ආවේ ස්වභාවික මිනිස්සයා ඊට පස්සේ තමයි ආත්මික මිනිස්සයා වුනේ හරි ඊළඟට කතා කරනවා අපි අද කතා කරන්න යන දේ මොකද්ද කියන්නේ 47 පළවෙනි මිනිස්සයා භූමියෙන්ය ඒ කියන්නේ දූවිල්ලේ භූමිකය ආ දෙවනි මිනිස්සයා ස්වර්ගයෙන්ය අන්න දැක්ක පළවෙනි ආදම් ආවේ පොළවෙන් දෙවනි ආදම් කියන යේසුස් වහන්සේගේ ශරීරය භූමික නැත්තම් දූවිල්ල වගේ ස්වභාවයක් අරගත්තට එයා ආවේ කොහෙන්ද ස්වර්ගය එතකොට ඉස්සල්ලා ආවේ ඉස්සල්ලා ආදම් ස්වභාවික පොළවෙන් ආවා දෙවනි ආදම කියන්නේ යේසුස් වහන්සේ ස්වර්ගයෙන් ආවා රයිට් ඊට පස්සේ භූමික තැනත්තා යම්සේද භූමිකයෝ තෙසේමය ස්වර්ගීක තැනත්තා යම්සේද ස්වර්ගීකයෝ තෙසේමය ස්වර්ගීකයෝ හොඳයි ඊට පස්සේ මොකක්ද ඊළඟ පදේ මොකක්ද අපි භූමික වූ තැනත්තාගේ රූපය දරුවාසේම සේම ස්වර්ගීක තැනත්තාගේ රූපයද දරන්නෙමු අන්න දැක්ක අපි භූමික වූ නැත්තම් පොළවෙන් ආපු ඒ මිනිස්යාගේ ස්වરૂපය අපි දරුවා වාගේම ස්වර්ගයෙන් ආපු කෙනාගේත් ස්වરૂපය අපි දරන්න ඕනේ පාවුලුතුමා කියනවා දරනවා කියලා මම ඒක පොඩ්ඩක් චුට්ටක් වෙනස් කරලා කියනවා එහෙම තමයි ඉන්න ඕනේ හරිද හරිනම් භූමික මිනිස්සයා වගේ අපි ඉන්නවා නම් ඒ වගේම ස්වර්ගික මිනිස්සයා වගේ ක්‍රිස්තියානියක් මම එහෙම කියන්නම්කෝ දෙවියන් වහන්සේව විශ්වාස කරන අපි ඉන්න ඕනේ හරිනම් ස්වර්ගික මිනිස්සයා වගේ හරිද වැඩි ඔලුව හොල්ලන්නේ නැහැ ඒ වගේ එකට හොඳයි ඊට පස්සේ ඊළඟ පදේ ඉතින් සහෝදරයනි මාංශයට හා රුධිරයට දෙවියන් වහන්සේගේ රාජ්‍ය උරුම කරගන්නට බැරි බවත් දිරණ ස්වභාවය නොදිරණ ස්වභාව උරුම කරගන්නට බැරි බවත් කියමි මාංශයටත් රුධිරයටත් ස්වර්ග රාජ්‍යය උරුම කරගන්න බෑ ඒ කියන්නේ අපේ තියෙන්නේ මොකද්ද මේ මාංශයයි රුධිරයයි මේකට බෑ ස්වර්ග රාජ්‍යය උරුම කරගන්න හරිද ඒ මොකද? ඒකට හේතුවයි මාංශය රුධිරය හැදුනේ කොහෙන්ද? භූමිකව. භූමික දේට බැහැ ස්වර්ගීක දේ උරුම කරගන්න. හරිද? පැහැදිලි? දැන් ඕකට ඉස්සෙල්ලා මං හිතන චුට්ටක් ඕගොල්ලන් නිකන් පොඩ්ඩක් කරකවල වගේ ඉන්න නිසා මම පොඩ්ඩක් ආපහු යන්න මට තේරෙනවා කට්ටිය නිකන්
තේරෙනවා වගේ කියලා ඔළුව හොල්ලන ගතියක් හරිද පොඩ්ඩක් අපි චුට්ටක් යන් මං හිතුවා මේ මෙතනින් යන්න පුළුවන් කියලා චුට්ටක් අපි ආපස්සට පොඩි රිවර්ස් ගියර් එකට දාලා චුට්ටක් යන් ආපහු 39:40 කියන 39:40 41 චුට්ටක් කියමු සියලු මාංශ එකාකාර මාංශ නොවේ අහහ මනුෂ්‍යයන්ගේ මාංශය එක් ආකාරයක මුර්ගයන්ගේ මාංශය වෙන ආකාරයක පක්ෂීන්ගේ මාංශය තවත් ආකාරයක මසුන්ගේ මාංශය වෙනත් ආකාරයක ස්වර්ගීක ශරීරද භූමික ශරීරද ඇත්තාහ අන්න දැක්කත් සත්තුන්ගේ එක එක වර්ගවල සත්තුන්ගේ මාංශය වෙනස් වගේම ශරීර වර්ග කියතිනවද දෙකක් තියෙනවා එකක් තමයි ස්වර්ගීක ශරීර අනිත් එක තමයි භූමික ශරීර ස්වර්ගීක ශරීර තියෙන කාටද මේ වෙනකොට ආයෙසුස් වහන්සේ හොඳයි ආයෙසුස් වහන්සේ කියලා කියන්න නැත අනිත් ඒවා කියන්නේ තවත් පටලවා ගන්නේ නේද හරි යේසුස් වහන්සේට මේ වෙනකොට තියෙන ස්වර්ගික ශරීරයක්. හරි? දැන් ඒ ශරීරයට පුළුවන්ද මෙතන මේ මොහොතේ ඊළඟ මොහොතේ තව කොහෙට හරි යන්න? ඒ ශරීරයත් එක්ක නේද යේසුස් වහන්සේ දොර වහගෙන කට්ටිය ඉඳද්දි බිත්තිය ඇතුලෙන් කඩාගෙන බිත්තිය හරහා ආවේ? හැබැයි යේසුස් වහන්සේ කිව්ව නේද අල්ලන්න කියලා? යේසුස් වහන්සේ හොල්මනක් නෙමෙයිනේ. නේ? ආ. යේසුස් වහන්සේ කියන්නේ හොල්මනක් නෙමෙයි. අල්ලන්න පුළුවන් ශරීරයක් තියෙනවා හැබැයි ඒ ශරීරයට පුළුවන් මේ බිත්තියෙන් යන්න. හරිද? ඒ තමයි ස්වර්ගික ශරීරය. හරිද? අපේ ශරීරෙ බිත්තියෙන් යන්න පුළුවන්ද? try කරලා බලන්න බිත්තිය ඔළුව යන කරන්න ප්ලාස්ටර් එකක් දාගෙන ඉන්න පුළුවන්. ඒක නිසා try කරන්න එපා. ඒක කරන්න බෑ. ඒ මොකද ඒක භූමික ශරීරය නිසා. හරිද? හොඳයි. right. දැන් ඒ වගේ පාවුලතුමා කියනවා මාංශයටයි රුධිරයටයි බැහැ ඒ කියන්නේ මේ භූමික ස්වභාවයට බැහැ ස්වර්ග රාජ්‍යය උරුම කරගන්න. ඒ කියන්නේ අපි ස්වර්ග රාජ්‍ය නැත්තම් දෙවියන් වහන්සේගේ ඒ ඉදිරියේදී බිහි කරන්න යන රාජ්‍යයට උරුමකම් කියන්න බෑ මේ ශරීරත් එක්ක. හරිද? පැහැදිලි නේ? මාත් එක්ක ඉන්නේ නේ? වෙන කොහෙවත් නෙමෙයි ඉන්නේ නේ? හරි. රයිට්. දැන් ස්වර්ගයට මේ යන්න එපා පොඩ්ඩක් තාම යන්න එපා තාම ඉන්නවා. මේක අහගෙන යන්න. එතකොට හරි. රයිට්. ඊට පස්සේ මොකද කියන්නේ ඊළඟ පදේ? 51. මෙන්න මම නුඹලාට රහසක් කියන. රහසක් නෙමෙයි අපි රහසක් කියන. හරිද? මිස්ටරි. රහස් කියනවා කියන්නේ මොනවද? ආ දෙන්නත් එක එකතුලා රහස් කියන. ඒ රහස් නෙමෙයි මේ ජේසුස් වහන්සේ පරතුමා කියන්නේ. මෙන්න මම නුඹට අභිරහසක් කියන්නේ. අභිරහසක් කියන්නේ මිස්ටරි එකක්. හරිද? මිස්ටරි කියන්නේ ඒ කියන්නේ අපි මේක හාරලා හොයාගන්න ඕන දෙයක්. මේක අභිරහසක්. මොකද අභිරහස? අපි සියල්ලෝම නොසැතපෙන්නේ මුහ. ඒ කියන්නේ අපි ඔක්කොම මැරෙන්නේ නැහැ. අපි ඔක්කොම ළම මැරෙන්නේ නෑ. අපි ඔක්කොම ළම මැරෙන්නේ නෑ. ආන්න කවුද අමෙන් කිව්වා? ඒකත් ෂුවර් නැහැ එකයි මං කිව්වේ. මොකද්ද වෙන්නේ? මොකද්ද වෙන්නේ? අපි නමුත් අන්තිම හොරණෑව පිබින කල මොහොතකින් ඇසිපිය හෙලන ශණයකින් ඒ කියන්නේ ඇසිපිල්ලන් ගහන වේගයෙන් අපි සියල්ලෝම වෙනස් කරනු ලබන්නේ මුව. ඕ අපි සියල්ලෝම ඊට පස්සේ මක්නිසාද හොරණෑව පිබිනු ලබන්නේය. ඔව් එකල මලාහු නොදිරන ස්වභාවයෙන් යුක්තව නැගටවනු ලබන්නෝය. පොඩක් අපෝ කියන්නේ ටික. මක්නිසාද හොරණෑව පිබිනු ලබන්නේය. එකල මලාහු මලාහු අය මැරිච්ච අය. ඊට පස්සේ නොදිරන ස්වභාවයෙන්
yuktava negative anu labannoya. Oh. Issalla kiyuwa api siyalloma merenne neha. Asipillan gahana vegen. Ugulara asipillan gahana kochchara welawak yanawada kiyala. Try kala balala thiyena time karan. Asipillan gahana vegen. අර මම මේ කතා කරන්නේ ගෑනු ළමයි පිරිමි ළමයි දැක්කම ඇස්පිල්ලන් ගහන එක නෙමෙයි යා. ඒ ඇස්පිල්ලන් ටිකක් වෙලා යයි ඒක ටිකක්. මම කතා කරන්නේ ඒක නෙමෙයි. අර සාමාන්‍ය ස්වභාවිකව ඇස්පිල්ලන් ගහන එම තියෙන. ඒක. ඇස් දෙකම වැහෙන්නේ. එක හැක් වැහෙන එක නෙමෙයි. ඒක කොච්චර වේගයෙන් වෙනවද? දන්නේ? දන්නේද කවුරුත් ඒක? තප්පරෙන් 10න් එකක් හරි එච්චර වේගයෙන් තමයි ඇසිපිල්ලම් ගහන්නේ අන්න ඒ වේගයෙන් අපේ මේ ශරීර වෙනස් කරනවා මේ ශරීර වෙනස් කරනු ලබනවා රයිට් ඊට පස්සේ මලාවූ අය ඒ කියන්නේ යේසුස් වහන්සේව විශ්වාස කරගෙන මැරිච්ච අය මොකද වෙන්නේ ඒගොල්ලන්ට? නොදිරණ සුළු ස්වභාවයට නැගිටවනවා. හරිද? දැන් ඕක ඔහොමම තියාගෙන මම දන්න ඕගොල්ලෝ මේක අහලා ඇති මගෙන් 100 පාරකට වඩා දැන් 101 වෙනි වතාවටත් අපි කියවමු 1 තෙසලෝනික 4 16යි 17යි චුට්ටක් කියවලා අපෝ මෙතනට එමු. මොකද මේ දෙක එකට සම්බන්ධ නිසා එක තෙසලෝනික 4 16 17 මක්නිසාද ස්වාමින් වහන්සේම මහත් ශබ්දයක්ද උත්තම දේව දූතයෙකුගේ හඬද දෙවියන් වහන්සේගේ හොරණෑ නාදයද ඇතුව ස්වර්ගයෙන් බස්නාසේක ඔව් ක්‍රිස්තුස් වහන්සේ තුල මලා වූ අය පළමු කොට නැගිටින්නෝය අහා එවිට ජීවත්ව ඉතුරුව සිටින අපි එක විටම ඔවුන් සමග ස්වාමින් වහන්සේ සම්මුඛ වෙන පිණිස ඔව් වලාකුල් වලින් අහසට ඇදගනු ලබන්නේමු ආ යේසුස් වහන්සේ ස්වර්ගයේ ඉඳලා පහළට එනවා උන්වහන්සේ ඉන්නේ කොහෙද දැන් තුන්වෙනි ස්වර්ගයේ පියාණන් වහන්සේගේ දකුණු පස ඒ ඉන්න ස්ථානයේ ඉඳලා පහළට එනවා ඒන වෙලාවේදී අර අපි ඉස්සල්ලා කියෙව්වා වගේම මේ මේක දිලති මේක කියනවා ක්‍රිස්තුස් වහන්සේ තුල මිය ගිය අය ඒගොල්ලන්ගේ ශරීර නැගිටවනවා ඒ ශරීර දිරන ශරීර නෙමෙයි හැබැයි ඉස්සල්ලා තිබිච්ච එකට මොකද වුනේ දිරුවනේ මොකද වෙලා තියෙන්නේ වැළලුවහම මොනවද වෙන්නේ ශරීර වලට දිරනවා දිරලා ඇටකටු පවා දිරනවා නේද ඒ ශරීර වෙනුවට ඒගොල්ලන්ට හම්බ වෙනවා සදාකාලිකව තියෙන ශරීරයක්. දැන් ඒ සදාකාලික ශරීරයක් තමයි දෙවියන් වහන්සේ ආදම්ට හැදුවේ. ආදම්ව හදනකොට හැදුවේ අන්න ඒ වගේ ශරීරයක්. පාපය නිසා තමයි මේ ශරීරේ දිරන්න ගත්තේ, ලෙඩ වෙන්න ගත්තේ, මේ දේවල් වෙන්න ගත්තේ. හරිද? ඒක නිසා තමයි ඒ කාලේ අවුරුදු මොකද 400ක් විතර ජීවත් වුණ අය මිනිස්සු දැන් ජීවත් වෙන්නේ අවුරුදු 60යි 70යි. ඇයි ඒ? අර මිනිස්සුන්ගේ පාපය එච්චරට වැඩි වෙලා තියෙන නිසා. හොඳයි. දැන් මොකද වෙන්නේ? ජීවත්ව ඉතුරුව ඉන්න අපි ඇසිපිල්ලම් ගහන වේගයෙන් වෙනස් කරලා ඒ අයත් එක්ක ඔසව ගන්නවා යේසුස් වහන්සේව අහසෙදි හම්බ වෙන පිණිස. මේක තමයි රැප්ච් එක කියලා අපි කියන්නේ. මේක තමයි බොහොම ළඟදි සිද්ධ වෙන්න යන්නේ. හරිද? හොඳට ඇස් අරගෙන ලෝකෙ සිද්ධ වෙන දේවල් බලාගෙන ඉන්න. හරිද? ප්‍රවෘත්ති අහන්න බලන්න. එහා ගෙදර ප්‍රවෘත්ති නෙමෙයි මං කියන්නේ ජාත්‍යන්තර ප්‍රවෘත්ති විශේෂයෙන්ම මොනාද ලෝකෙ සිද්ධ වෙන්නේ කියලා බලාගෙන ඉන්න මේ වෙනකොට සිද්ධ වෙන වැදගත් දෙයක් කියන්න බලන්න කවුරුරි ප්‍රවෘත්ති බලන එක්කනේ මේ අද ඉඳලා අදාළව වෙච්ච ප්‍රවෘත්තියක්
අපිට අපිට අදාළව එච්ච ප්‍රවෘතියක්. මට දැනගන්න කී දිනේ ප්‍රවෘති බලන් ගන්නවා අපේ දින දිනේ කිනවා ප්‍රවෘති බලනවා මට නිවුස් උද්දේ කට්ටි ඉන්නවා. හවුද නෑ අද 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 මම කොහෙද මේ මිඩ්ල් ඊස්ට් වල ලොකු ලොකු දෙයක් සිද්ධ වෙමින් තියෙනවා මේ වෙනකොට. නෑ මොකද පාපන්සේ ඊශ්‍රායලේ සංචාරයක් දන්න අද ඊශ්‍රායල අද ඉන්නේ යා ඊශ්‍රායල එතකොට ඉතින් ආයිශ්‍රායල අපිට මොකද කියලා ඒක වැදගත් අපිට හොඳට බලාගෙන ඉන්න මොකද්ද වෙන්න යන්නේ කියලා මොකද ඊශ්‍රායල අවසාන කාලෙදි සෑහෙන වැදගත් වෙනවා ඒ ජාත්‍යන්තර සිද්ධවීම අපිට වැදගත් පොඩ්ඩක් නිවුස් බලාගෙන ඉන්න මම කියන්නේ කොහොම හරි මේ යේසුස් වහන්සේගේ මේ රහස් ඊම ඉතාම ආසන්නව තියෙනවා. ඒ නිසා මේ කියන සිදුවීම මේ ඔසවා ගැනීම කොයි වෙලාවෙ හරි වෙන්න පුළුවන්. හරිද? කොයි වෙලාවෙ හරි වෙන්න පුළුවන්. ඒක වුණාම මොකද වෙන්නේ? ක්‍රිස්තියානි අය යේසුස් වහන්සේව විශ්වාස කරපු අය මේ පොළවෙන් අයින් වෙලා යේසුස් වහන්සේව හම්බ වෙන්න ආසට යනවා. පොළවේ ඉතුරු වෙලා ඉන්න අයට ඒක තේරෙන්නේ කොහොමද? සෙනගක් අතුරුදහන් වෙලා මැලේසියාවේ ප්ලේන් එකට මොකද උනේ? එක ප්ලේන් එකක් අතුරුදහන් වෙලා මෙච්චර ලෝකේ කලබල වුණා නම් ලක්ෂ ගාණක් මිනිස්සු අතුරුදහන් වුණොත් මොනව වෙයිද? හරිද? දැන් මේ සිදුවීමත් එක් සිද්ධ වෙන්න යන්නේ අපි මේ ශරීර ස්වභාවය අයින් කරලා අපිට හම්බ වෙනම සදාකාලික ශරීරයක්. අන්න ඒකත් එක්ක තමයි අපි යේසුස් වහන්සේව හම්බ වෙන්නේ. අපි ඒ ශරීරයත් එක්ක තමයි සදාකාලිකව ජීවත් වෙන්න යන්නේ. ඒ ශරීරයේ මාංශය තිබුණට රුධිරය නැහැ. හරිද? මාංශයත් අර සතුන්ගේ මාංශ එක එක මාංශ වෙනස් වගේ ස්වර්ගීක ශරීර එකක් භූමික ශරීර එකක් කිව්වා වගේ අපිට ලැබෙන්න යනවා ස්වර්ගීක ශරීරයක්. මේ ස්වභාවය වෙනස් කළා. ස්වර්ගීක ස්වභාවයක් අපේ ශරීරයට ලැබෙන්න යනවා ඉදිරියේදී. ඒකත් එක්ක තමයි අපි ජීවත් වෙන්නේ. හොඳයි දැන් අපි ආපහු ගිහම 1 කොරින්ති පොතට. දැන් මොකද්ද වෙන්නේ? 52 ආපහු කියවලා අපි යමු. මතක් කරගන්න. කියවත්. ඇසිපිය හෙළන ෂණයකින් අපි සියල්ලෝම වෙනස් කරනු ලබන්නේමු. මක් නිසාද හොර නෑව පිඹිනු ලබන්නේය. එකල මලා වූ අය නොදිරන ස්වභාවයෙන් යුක්තව නැගිටවනු ලබන්නේය. අපිද වෙනස් කරනු ලබන්නේමු. හරි. ඊට පස්සේ මක් නිසාද දිරණ සුළු මේක නොදිරණ ස්වභාවයට පැමිණෙන්න ඕනෑය. දිරණ සුළු මේ ශරීරය සදාකාලිකව ජීවත් වෙන්න පුළුවන් ස්වરૂපයක් අරගන්න ඕනේ. හරිද? ඊට පස්සේ මරණීය වූ මේ ශරීරය අමරණීය භාවයට පැමිණෙන්න ඕනේ. මරණ මේ ශරීරය අමරණීය ස්වභාවයක් ගන්න ඕනේ. හරිද? Thank you. මරණය අමරණ භාවයටත් පැමිණි කල්හි මරණය ජයෙන් ගිලිනා ලද්දේයි ලියා තිබෙන වචනය සම්පූර්ණ වේ. මරණය කොහොමද ජයගන්නේ? මරණය ජයගන්නේ කොහොමද? හොඳයි මම මෙහෙම කියන්නම්. රෝගය ජයගන්නවා කියන්නේ මොකද්ද? විස බීජය පරාජ කරලා ශරීරය ඒ රෝගයෙන් ජයගන්නවා. මොකද කරන්නේ? විස බීජය පරාද කරනවා. එහෙමනේ වෙන්නේ. ඔයගොල්ලෝ දන්නවද විස බීජයක් ගන්න ඇතුළේ මොකද වෙන්නේ කියලා? අපේ ඇඟේ තියෙන සුදු රුධිරාණු ඒකත් එක්ක සටන් කරනවා.
හරිද? ඊට පස්සේ මොකද කරන්නේ? විස බීජය පරාද කරනවා. දැන් ඇන්ටිබයොටික් කියලා කියන්නේ මොනවද? අපි සාමාන්‍යයෙන් අර සුදුරු දිරාණු ෆයිට් කරනකොට තව වැඩිපුර ශක්තියක් ලබා දෙනවා ඒවට. අරකත් එක්ක ෆයිට් කරන්න. හරිද? ජයගත්තා කියන්නේ මොකද්ද? විස බීජය පරාද කරාම තමයි මේක ජයගත්තා වෙන්නේ නේ? නේද? හරිද? මරණය ජයගන්නේ කොහොමද එතකොට? මැරුණාම මොකද වෙන්න ඕනේ? නැගිටින්න ඕනේ. හරිද? තර්කේ හරිද? මරණය පරාජය කරන්න නම් මැරුණාම නැගිටින්න. යේසුස් වහන්සේ කළේ ඒක. යේසුස් වහන්සේ විතරයි මේ ලෝකේ ජීවත් වෙච්ච මිනිසුන්ගෙන් මැරිලා නැගිටලා තාම ජීවත් වෙන්නේ අවුරුදු 2000ක් ගිහිලා තාම මැරිලා නැහැ ආපහුවා. ආපහු මැරෙන්නෙත් නැහැ. තාම හොයනවා හැබැයි ශරීරයක් කට්ටිය දාගෙන හොයාගෙන හම්බුන්නේ නැහැ තාම. හරි? අපිටත් මේ ශරීරය වෙනුවට අපිට හම්බ වෙනවා අමරණීය ශරීරයක්. මිය ගියාය ඉන්නේ. ඒගොල්ලන්ගේ ශරීරත් නැවත නැගිටවනවා අමරණීය ස්වභාවය. හොඳයි. ඊට පස්සේ මොකද වෙන්නේ? කියවන්න. එම්බා මරණය තාගේ ජය කොයිද? එම්බා මරණය තාගේ කටුව කොයිද? මරණයේ කටුව නම් පාපය. පාපයේ බලය නම් ව්‍යවස්ථාවය. නමුත් අපගේ ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කරණ කොටගෙන අපට ජය දෙන්නා වූ දෙවියන් වහන්සේට స్తుති වේවා. ආමෙන්. දැන් පාපය නිසා තමයි මරණය ඇතුල් වුනේ. නමුත් යේසුස් වහන්සේ කරපු පූජාව නිසා අපිට මොකද වුනේ? වෙලා තියෙන්නේ නැත්තම් අයිති වෙලා තියෙන්නේ මොනවාද? මරණය පරාජය කරමින් නැවත සදාකාලිකව ජීවත් වීමේ වරප්‍රසාදය ලැබිලා තියෙනවා. ඒක ආවේ කොහොමද? යේසුස් වහන්සේ කරන කොට. ඒ නිසා තමයි කියන්නේ යේසුස් වහන්සේට స్తుති වේවා කියලා කියනවා. දැන් මේක අපිට තියෙන බලාපොරොත්තුවක්ද? කී දෙනෙක් මේක ගැන බලාපොරොත්තුවෙන් ඉන්නවද? හොඳයි. අත්තික පල්ලයට දාන්න. කී දෙනෙක්ට මේක ඒගොල්ලන්ගේ ජීවිතේ තියෙන පළවෙනි බලාපොරොත්තුවද? අවංක වීම ගැන స్తుතිවන්ත වෙනවා. අපේ ජීවිතේ තියෙන්න ඕන පළවෙනි බලාපොරොත්තුව තමයි මේක. අයිදන්නවද? මේ ලෝකේ අපේ මේ ඇහැට පේන මේ දේවල් ඔක්කොම බොහොම తాවකාලිකයි. ඒවා ළඟදිම වෙනස් වෙනවා. ළඟදිම වෙනස් වෙනවා. අපි ඔක්කොම ළම මේ ලෝකේ අද කාලෙ විදිහට වැඩිම ජීවත් වෙයි 70ක් 80ක්. හරිද? ඒකෙනොත් අපිට අපි තීරණේ අරගෙන අපේ කන්ට්‍රෝල් එකේ තියෙන්නේ අවුරුදු 40ක් විතර වගේ. ඉතුරු ටික වෙන කවුරු හරි අපිව කන්ට්‍රෝල් කරනවා නේද? කුඩා කාලේ මමයි සබ් සිස්ටර් පොඩ්ඩක් කතා කරගෙන හිටියා. කුඩා කාලේ ඉස්කෝලේ යනකොට අම්මලගේ යටතේ හිටියා. බැන්දාම හස්බන්ඩ් යටතේ ඉන්නවා. නැත්තම් වයිෆ් යටතේ ඉන්නවා නේද? විවාහ වෙන්න ඉන්න ආයත හොඳ පාට. එහෙම නැත්තම් ඊට පස්සේ මොකද වෙන්නේ? ටිකක් කල් වයසට ගියාම ළමයි කියන විදිහට ඉන්න සිද්ධ වෙනවා. හ්ම්. ඉතින් මේක ජීවත් වෙන්නද මේ ඔක්කොම අපි මේ ෆයිට් එකක් දාන්නේ? මේ මුළු අවධානයම අපේ මුළු මනසේ තියෙන ඔක්කොම ශක්තිය දාලාම අපි ඔක්කොම කරන්නේ මේ ටික මේකටද?
එහෙම නං ක්‍රිස්තියානි අපි තරන් කාල කන්නි සෙනගක් නෑ. මන්නේ කියන්නේ බයිබලේ තියෙන එක දන්නවද? දන්නේ නැද්ද? එක කොරින්ති 15 19 කියවන්න. කට්ටිය නිකන් බලන් හිටියා නිකන් අමුතු කතාවක් ඇහුණා වගේ. මම නෙමෙයි මේ කතාව කියන්නේ. හැබැයි ට්‍රාන්ස්ලේෂන් එක කොහොමද දන්නේ ආ? කියවන්න බලන්න. ක්‍රිස්තුස් වහන්සේ තුල අපට බලාපොරොත්තුව තිබෙන්නේ මේ ජීවිතය ගැන පමණක් නම් අපි සියලු මිනිස්යන්ට වඩා අනුකම්පා ලැබිය යුත්තේ. ඒක කාලකන්ණි කියලා වර්ෂන් එකක් කොහෙ හරි තියෙනවද? කාගේ හරි වර්ෂන් එකක් තියෙනවද? එක සිංහල ට්‍රාන්ස්ලේෂන් එකක් තියෙනවා කාලකන්ණි කියලා කියන. නැද්ද එහෙම ට්‍රාන්ස්ලේෂන්? නැද්ද? එක සිංහල ට්‍රාන්ස්ලේෂන් එක තිබුණා ඒක. මම හරි ආසයි කොහොම හරි හොයාගන්න ඕනේ ඒක මොකද්ද කියලා. අපි තරම් කාල කන්නි සෙනගක් නැහැ කියලා කියනවා. ඇයි දන්නවද? අපේ මේ ඇදහිල්ලේ තියෙන බලාපොරොත්තුව තියෙන්නේ මේ ලෝකේ කාරණා ගැන විතරක් නම් අපි හරි අනුකම්පාව ලැබිය යුතු කාල කන්නි සෙනගක්. හැබැයි අපිට ඒක නෙමෙයි තියෙන්නේ. අපේ බලාපොරොත්තුව මේ ලෝකේ කාරණාවල් නෙමෙයි. බලාපොරොත්තු මොකද්ද? අර අපි කියපු සදාකාලික ජීවිතය යේසුස් වහන්සේත් එක්ක. හැබැයි එතකන් අපි මේ පොළවේ ඉන්නවා. හරිද? යේසුස් වහන්සේ එනකන් අපි මේ පොළවේ ඉන්න ඕනේනේ. ඒ ඉන්න ටික ඉන්න විදිහ තියනවා 1 කොරින්ති 15 58 වෙනි පදය. මේක තමයි මම අද දේශනා කරන්න ආවේ. එහෙයින් සහෝදරේනි, එහෙයින් මාගේ ප්‍රේමවන්ත සහෝදරේනි, ස්වාමින් වහන්සේ කෙරෙහි නුඹලාගේ මෙහෙය නිෂ්පල නොවන බව නුඹලා දන්නා බැවින් ස්ථීරවව්. මොකද කියන්නේ? ස්ථීර වෙන්න. නිශ්චලවව්. නිශ්චල වෙන්න. නිතරම ස්වාමින් වහන්සේගේ මෙහෙහි වඩ වඩා පැවතියව්. පැවතියව්. ෂා. ස්ථීර වෙන්න. ඒ කියන්නේ වැනෙන්න එපා. නේද? වැනෙන්නේ කොහොමද අපි? දෙකක් දාගත්තාම වැනෙන්නේ කන්නේ මේ මම කතා කරන්නේ. අපි කොහොමද වචනේ තුල වැනෙන්නේ නැතුව ඉන්නේ කොහොමද? ආ? ආ? මගේ ඇදහිල්ල ගැන මට ස්ථිරයි. හරිද? ඒ නිසා මම මොකද කරන්නේ? මගේ මොකක් හරි ප්‍රශ්නයක් ආවම මොකද වෙන්නේ? ස්ථිර කෙනා කොහොමද කරන්නේ? මේ අපි ඇදහිල්ල තුර ස්ථිරව ඉන්න කෙනාට ප්‍රශ්නයක් එනවා. මොකද වෙන්නේ? ශක්තිමත් කොහොමද? සෙලවෙන්නේ මොකද? දඟලන්නේ නැහැ. හරියට හරි බද. දඟලන්නේ නැහැ. එහෙම හෙදුවන්නේ කලබල වෙන්නේ. ඇයි? මම ස්ථිරයි. හරි? ඇයි ස්ථිර වෙන්නේ? මම දන්නවා මගේ මූලික නැත්තම් ප්‍රථම අරමුණ මොකද්ද? අර සදාකාලික ජීවනයේ යේසුස් වහන්සේ ළඟ තියෙන මේ ඔක්කොම දේවල් සිදුනේ ඒ නිසා මේක මම දන්නවා උන්වහන්සේක කරයි කියලා. අනිත් එක ස්ථිර වෙච්ච කෙනා මොකද්ද වෙන්නේ? අපි දන්නවා දෙවියන් වහන්සේ අපිව කවදාවත් අතහරින්නේ නැහැ. දෙවියන් වහන්සේ තුල ඇදහිල්ල ස්ථිරව ඉන්න කෙනා දන්නවා කවදාවත් දෙවියන් වහන්සේ මාව අනාථේ කරන්නේ නැහැ, ලැජ්ජාවට පත් කරන්නේ නැහැ. ස්ථිරයි. ඒ නිසා දුවන්නේ නැහැ. කලබල වෙන්නේ නැහැ. ස්ථිර වෙලා ඉන්න. ඊට පස්සේ මොකද්ද කියන්නේ?
ස්ථිරව සිටින්න නිශ්චල වෙන්නත් කියන්නේ ඒක තමයි. ස්ථිරව හිටියහම දුවන්නේ නැහැ. එහෙමයි. අපි නිසල් වෙයි. දැන් මෙහෙම තමයි ඉන්න ඕනේ ආ. ඔගොල්ලෝ ඉන්නවද නැද්ද කියන එක ඔගොල්ලෝ තීරණය කරන්න. මෙහෙම තමයි ක්‍රිස්තියානි කෙනා ඉන්න ඕනේ. ස්ථිරව නිශ්චලව ඉතුරු එක මොකක්ද? ස්වාමීන් වහන්සේගේ වැඩ. ස්වාමීන් වහන්සේගේ සේවය තුල කරුවට වඩා වැඩි වැඩියෙන් ස්වාමීන් වහන්සේගේ සේවය කරන්න. ඇයි? මොකක් නිසාද? නුඹලාගේ වෙහෙස නිරපරාධ වෙන්නේ නැහැ. ඇයි ඒකට හේතුව? යේසුස් වහන්සේ කිව්වා එලිදරව් පොතේ 20:22-12. මෙන්න ඉක්මනින් එමි. එකිනෙකාට තම තමාගේ ක්‍රියාවේ හැටියට දෙන පිණිස මා සමග විපාක තිබේ. රිවෝඩ් එකක් තියෙනවා. මා සමග රිවෝඩ් එකක් තියෙනවා. එකිනෙකනාට දෙන පිණිස මොකක් අනුවද? ක්‍රියාව අනුව. ඒ නිසා තමයි පාවුලතුමා කියන්නේ නුඹලා වඩ වඩා වැඩි වැඩියෙන් ස්වාමීන් වහන්සේගේ ක්‍රියාව සේවය කරන්න. මොකද ඒ වෙහෙස නිරපරාධ වෙන්නේ නැහැ. ඇයි? ඒ උන්වහන්සේ නුඹලාට රිවෝඩ් එකක් දෙනවා නුඹලා කරන ක්‍රියාව අනුව. අපි මේක විශ්වාස කරනවා නම් යේසුස් වහන්සේ එනවා කියලා. අද මට උදේ එක බ්‍රද කෙනෙක් කියනවා, සමහර අය කියනවලු යේසුස් වහන්සේ එනවා කියලා. ඉතින් අවුරුදු දැන් 2000ක් ගියද තාම ආවේ නැහනේ. ඉතින් අපි කොහොමද දන්නේ ඇයි කියලා? එහෙම කියන කට්ටියක් ඉන්නවලු. මේ ක්‍රිස්තියානි අය අනිත් ආගම්වල අය නෙමෙයි. තව කට්ටියක් ඉන්නවලු යේසුස් වහන්සේ එයිද කියලා ෂුවර් නැහැනේ අපිට කියලා. තව කට්ටියක් කියනවලු යේසුස් වහන්සේ නම් ආයි කීයටවත් මේ ලෝකෙට එන්නේ නැහැ. එහෙම කියන කට්ටියකුත් ඉන්නවා. හරි. එහෙම අයට මේක අදාළ නැහැ. හරිද? එහෙම අයට මේක වැඩක් නැහැ නේ. යේසුස් වහන්සේ එනවා කියලා විශ්වාස නොකරන අයට මේක අදාළ නැහැ. මොකද ඔයා එන්නේ නැත්නම් ඉතින් මම මගේ වැඩක් කරගෙන හිටියම ඉවරනේ. නමුත් විශ්වාස කරන අයට නේද? මෙතන ඉන්නවනේ එහෙම කට්ටිය නේද? ඒ විශ්වාස කරන අයට මේක හරි වැදගත්. මොකද අපිට කියනවා මොකද්ද? ස්ථිරව සිටින්න, සෙලවෙන්න එපා. ඒ කියන්නේ එහෙම දුවන්න එපා, කලබල වෙන්න එපා. ඒ විතරක් නෙමෙයි, ස්වාමින් වහන්සේගේ වැඩය නැත්තම් ක්‍රියාව වැඩි වැඩියෙන් කරන්න. ඒකට හේතුව තමයි අපි විශ්වාස කරනවා උන්වහන්සේ එනවා කියලා. එනවා කියලා විතරක් නෙමෙයි, ඉක්මනින් එනවා කියලා. යේසුස් වහන්සේගේ ඊමට ආසන්න සලකුණු අපි ගොඩක් ඕගලන්ට ඉදිරිපත් කරලා තියෙනවා. අපි ආපහු
අගෝස්තු මාසේ 30 වෙනිදා දෙහිවල ආපහු සම්මන්ත්‍රණයක් කරන්න යන අවසාන කාලය ගැන. අගෝස්තු මාසේ 30. අපි මම ඒකෙදි ඉදිරිපත් කරන්න යනවා අලුත්ම තත්වය. අලුත්ම නිවුස්. මොකද දවසින් දවස අලුත් දේවල් සිද්ධ වෙනවා ලෝකේ. යේසුස් වහන්සේ ගීමට අදාළව. යේසුස් වහන්සේ අවුරුදු 2000කට ඉස්සල්ලා ලියා තිබිච්ච ඒ දේවල් දැන් සිද්ධ වෙනවා අපේ ඇස් ඉස්සරහා පිට. මම මේවා කියන්න පටන් ගත්තේ මීට අවුරුදු 7කට ඉස්සල්ලා ඉඳලා. ඒවා කියන්න පටන් ගන්නකොට අනේ 10 දිනක් ඇහුවොත් දෙන්නේ තමයි මෙහෙම ඔළුව හෙල්ලුවේ. 8 දිනක් හෙල්ලුවේ මෙහෙම මෙහෙම. ඇත්තද කියනවා. දැන් මේ කතාව අහන 10 දෙනාගෙන් 8 දෙනෙක් මෙහෙම කරනවා. ඒ මොකද නේද? වැඩි හරිය සෙනග දැන් මේ ගැන කතා කරනවා. ප්‍රශංසා වේවා. ඉස්සර අපිට කිව්වා මේ අවසාන කාලය ගැන කතා කරලා වැඩක් නැහැ කියලා. දැන් එහෙම කියපු අය අවසාන කාලය ගැන කතා කරනවා. ප්‍රශංසා වේවා.